ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය කියලා අපට හඳුනගන්න පුළුවන් ක්‍රීඩකයෝ රාශියක් සෙල්ලම් කළ නැගීන ක්‍රීඩකයන්ගේ ආසියා කුසලානේ අපේ කණ්ඩායමට මොකද උනේ කියලා බලද්දී දැනෙන ලොකු දුකක්. ඒකාණ්ඩයෙන් තරඟ වැදුණු අපේ කණ්ඩායම මුහුණ දුන්නු තරඟ තුනම පරාද වෙලා මූලික වටේම ඉවතට විසුවෙන්නේ ඒකාණ්ඩේ 7 වෙනි තැනට වැටිලා. ඔමාන් කණ්ඩායම එක්ක තරඟෙන් තරඟාවලිය ආරම්භ කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඒ තරඟේ ලැජ්ජා සහගත විදිහට ආධුනික ඔමාන ක්‍රීඩකයන්ට පරාද වෙන්නේ කඩලු 4කින්. ඒ පරාජය තමයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ බිඳ වැටීමේ ආරම්භය. ඊට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන්නේ පාකිස්තාන කණ්ඩායම එක්ක තරඟයට. මේ තරඟේ ශ්‍රී ලංකා පන්දියවන්නන්ගේ දක්ෂ පන්දියම හමුවේ පාකිස්තානය ලකුණු 183කට දැවි යනවා. හැබැයි මේ ලකුණු ප්‍රමාණය හඹා යන එන ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්න සමත් වෙන්නේ ලකුණු 93ක් විතරයි. ඒ කියන්නේ ඒ තරඟිනුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන්නේ ලකුණු 90ක ධර්ම පරාජයක්. ඊට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන්නේ අෆ්ගනිස්තානය එක්ක තරඟයට. මේ තරඟේ මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අර 50කට එක පන්දුවක් ඉතිරිව තියෙද්දී ලකුණු 238කට දැවි යනවා. තරඟේ සුපිරි ඉනිමක් සෙල්ලම් කරන චරිත අසලංක ලකුණු 100ක් ලබා ගනිද්දී අසලංකට හොඳ සහයක් දෙමින් කමිදු මෙන්දිස් ලකුණු 63ක් ලබා ගන්න සමත් වෙනවා. ලකුණු 239 ඉලක්කය හඹා යන්නේ අෆ්ගනිස්තාන කණ්ඩායම ඉලක්කේ සපුරා ගන්නේ පන්දු 31ක් ඉතිරිව තියෙද්දී කඩලු 7ක් ඉතිරි කරගෙන. මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගතය වේ කියලා ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න ක්‍රීඩකයෝ සෙල්ලම් කළ තරඟාවලියෙන් ලැජ්ජා සහගත විදිහට තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ඉවතට වීසෙන්නේ. ආසියාවේ ක්‍රිකට් වලින් අපිට තිබුණු තැන කෝඩුකාර කණ්ඩායම් අපෙන් උදුර ගනිද්දී තවත් බලාගෙන ඉන්නේ නැතුව පළදායි සැලැස්මක් එක්ක 2020 අවුරුද්දේ ඉඳන්ම ක්‍රිකට් ගොඩ ගන්න අදාළ බලධාරීන් ක්‍රියාත්මක වෙනවද කියන දේ අපි බලාගෙන ඉමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.